ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලේ ඔබට නේද පළමුව මා දුන්නේ ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලේ ඔබට නේද පළමුව මා දුන්නේ ස්ටයිල් කියලා දන්නේ නැයි හොමසක් වගේ තාලා යන්නේ ගමනගේ දරකඩ මල් පිපිලාසේ මොකටද මේ ස්ටයිල් ඕනද හැස්ට ෆැෂන් කියයි සතුන්ගේ හැඩය මවගන්නේ අපේ හැඩ හොඳ නැතිනම් පස්සෙන් ඇයි එන්නේ බොරුවට විහිළු නොකර මෙහෙන් දුවලා යන්න මා ඔබට ගැලපේ නම් ආදර තියනවා නම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ හොඳ නැතිනම් පස්සෙන් ඇයි එන්නේ බොරුවට විහිළු නොකර මෙහෙන් දුවලා යන්න මා ඔබට ගැලපේ නම් ආදර තියනවා නම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලේ ඔබට නේද පළමුව මා දුන්නේ වෂිකාගේ ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න හේෂාන් ගමගේ මහත්මයා. වෂිකා මම පෞද්ගලිකව වෂිකා තරඟ වාර කීපයකදී කිපු ගීත මම ෆලෝ කරා. ඒ ගීත තුළ වෂිකාගේ මම දැක්කා ඉතාමත්ම හොඳ ගායන හැකියාවක්. සහ ඒ වෂිකා තෝරා ගන්න ගීත තුළ වෂිකාගේ ගීතය වෙනස් විදියකට හරව ගන්න විදිය සමහරක් වෙලාවට චූටි ලයින් එකක් වෙන්න පුළුවන් චූටි ලයින්ස් දෙක තුනක් වෙන්න පුළුවන් නමුත් ඒ ගීතය වෙනස් පැත්තකට වෂිකා හරවන සලකුණු හැම ගීතයකම පෙන්නනවා ඉතින් මම ඒ වෂිකා හිතන විදියට සහ වෂිකා පර්ෆෝම් කරන විදිය වෂිකා ගායනා කරන විදියට කැමති කෙනෙක් මම ප්‍රාර්ථනා කරනවා ඉස්සරහටම යන්න කියලා Thank you, sir. නෙළු අධිකාරී මහත්මිය වෂිකා මමත් කැමති ඔයාගේ ගායනට මම දකින ඔයාගේ සුවිශේෂ දක්ෂතාවය. ඒක මට මම ගොඩක් මේ වෙලාවේ මොනවද කියලා කියන්න යන්නේ නැහැ. හරිම මේ ගීතය තුළ ඔයා තුළ අපිට රැඳෙන්න පුළුවන් විදිය දේවල් ගොඩක් ඔයා කරනවා ලොකුවට කෙනෙකුට ඒක පේන්නේ නැති වුණාට. ඒ වොයිස් එකේ තියෙන හොඳ කන්ට්‍රෝල් එකක් හොඳ ප්‍රොෆෙෂනල් විදිහට හදන්න පුළුවන් වොයිස් එකක් ඔයා. ඔයාගේ ලොකු දක්ෂතාවයකුත් මම දකිනවා. මම ඔයාට සුබ පතනවා. බොහොම ස්තුතියි මැඩම්. තීක්ෂණ අනුරාධ මහත්මයා. ඔව්. ඇතරම් වෂිකා මේ මමත් දකින ඔයාගේ ලොකු දක්ෂතාවයක්. ඔයාට ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඔයා එක පාරක් ප්ලේ කරපු වෙලාවක මම ඒකට ගීත ගායනා කරලත් තියෙනවා. ඉතින් අද හරි සතුටුයි ඔබ මෙහෙම වේදිකාවක ගීත ගායනා කිරීම ගැන. ඉතින් අර එදා මට පසුබිම් වාදනය කරපු දවසේ මම ඔබගේ දැකපු දක්ෂතාවය ඇත්තක් කියලා අද ඔයා පෙන්ලා තිනවා. ඉතින් ඒ කියන්නේ ඔයා ඒ ටෙක්නික්ස් යූස් කරනවා. ඒ කියන්නේ බ්‍රීතිං වල දැන් මේ ගීත එහෙම එක ළඟ වචන යන තැන් තියෙනවා. හැබැයි නමුත් ඔයා ඒකට හානියක් නොවෙන්න හරි තැන
හුස්ම අරගෙන ඒ ටික ඔයා හරියටම ගායනා කරා. ඉතින් ඒ හින්දා මම සුබ ප්‍රාර්ථනා කරනවා සංගීත ශාස්ත්‍රයේ අපට හමු වෙන චරිතයක් වෙන්න කියලා. බොහොම ස්තුතියි සර්. වෂිකා මං හිතන්නේ මේ තරගේ මට අද තමයි මලක් නැතුව හම්බෙච්ච පළවෙනි දවස නේද? වෂිකත් හැම වෙලෙම මල් එක්කනේ හිටියේ. සුබ පතන වෂිකා ඔබට මේ තරගේ තවදුරටත් රැඳී ඉන්න ශක්තිය ලැබෙන්න කියලා.